ගැමුණුපුර විහාරස්ථානයේ අපේ නායක ස්වාමීන් වහන්සේ බැහැ දැකලා විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ පහසුකම් තවදුරටත් වැඩි දියුණු කරන ආකාරය පිළිබඳව අපි සාකච්ඡාවක නියැලුණා විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ අපි ආරම්භ කරපු සංවර්ධන වැඩ කටයුතු ගණනාවක් තිබෙනවා ඒ සියල්ලක්ම අංග සම්පූර්ණව සම්පූර්ණ කිරීමයි අපේ අරමුණ සහ අභිලාෂේ ඒ නිසා විශේෂයෙන්ම ගරු ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ මම ඔබ වහන්සේට මම පැහැදිලිව කියනවා මේ විහාරස්ථානයේ තමයි ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස පිරිවෙන ස්ථාපනය කළා තිබෙන්නේ ඒ වගේම ගරා වැටුණු පන්සලක් ඔබ වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය තුළ ගොඩනගන්නට යෙදුණා ඒ තුළ විශේෂයෙන්ම ඔබ වහන්සේගේ ඒ අදිෂ්ඨාන ශක්තිය ඒ කැපකිරීම ඒ සියල්ලක් මගේ කරමින් සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා ඔබ වහන්සේ කරන මේ ආගමික සංවර්ධන ක්‍රියාදාමයට ඒ උපරිම සහයෝගය අද දවසේ ඉදිරියේ අපි ලබා දෙනවා. ඔබතුමාගේ ශක්තිය නිසා තමයි අපිට මෙතෙක් මේ කටයුතු ඉතාමත් මැනවින් සිද්ධ කරගන්න පුළුවන් කමක් ලැබුණේ. ඒ වෙනුවෙන් අපිත් සාසනික වශයෙන් පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. මොකද මම 2014 මුලින්ම ඔබතුමා අඳුරගන්නේ පළමු මන්ත්‍රීවරයෙක් හැටියට. මේ ආරම්භ කරපු කාල සීමාව ඉඳලා නිවාස හා ඉදිකිරීම අමාත්‍යවරයා හැටියටත් ලොකු සේවාවක් සාසනයෙන් සිද්ධ කරා සසුන තරුණ ව්‍යාපෘතියෙන්. ඉතින් ඒ හැම දෙයක් එක්කම අපි නැවත නැවතත් ඔබතුමාට රටේ විදායක ජනාධිපතිවරයෙක් හැටියට ලොකු සේවාවක් සිද්ධ කරන්න පුළුවන් කමක් ලැබෙන කියන ආශිර්වාදය හදවතින්ම සිද්ධ කරන සුමරුවනේ ආශිර්වාදයක් තමයි. ගරු ප්‍රශ්නායකතුමා අපි වර්තමානයේ අපේ රටේ පවතින තත්ත්වය පිළිබඳව ටිකක් සාකච්ඡා කරලා බැලීම මම හිතන්නේ විශේෂ කරණාවක් වෙනවා. මොකද අද මුළු රටම ලොකු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා මේ කොවිඩ් තත්ත්වයත් එක්ක. රටේ හැම පුරවැසියෙකුම ජීවිතේ ලොකු අවදානමක තියෙන ස්වරූපයක් අපිට පේන්නේ. විපක්ෂයක් හැටියට රටේ විපක්ෂ නායකයෙක් හැටියට ඔබතුමා මේ වෙනුවෙන් යෝජනා කරන වැඩපිළිවෙල පාර්ලිමේන්තු තුළ අපි නිතර දකිනවා. ඒවට නිසි ප්‍රතිඋත්තර අපි හිතන බලාපොරොත්තු වෙන දේ රටයක් හැටියට නොලැබෙන බවත් අපිට පෙනියනවා. එනිසා මේ 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 අර්බුදය ගොඩදන්න මේක රට නැවත තිබූ තත්ත්වයට පත් කරන්න මොන වගේ අදහසක් ඔබතුමා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා? මම හිතන්නේ ගරු ස්වාමීන් වහන්ස ප්‍රථමයෙන්ම අපි ඇත්ත කතා කරන්නට ඕන. සත්‍ය හෙළිදරව් කරන්නට ඕන. බොරුව ඒ වගේම වැරදි තොරතුරු ලබා දීම ඒ වගේම මිත්‍යාව මත පදනම් වුණු වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම තුලින් ගරු ස්වාමීන් වහන්ස මුළු රටම ලොකු අමාරුවක දැනටම පැටලලා තියෙන වහන්සේ දන්නවා බුදු දහමටත් ලොකු නිග්‍රහයක් කරා අර කැලණියේ නාගරාජයාගේ කතාව ඒ කතාවේම දිගුවක් තමයි කොරෝනා ප්‍රශ්නය විසඳන්න පුළුවන් විවිධ මිත්‍යාවාදී ක්‍රියාදාමයන් තුළ ගඟට මුට්ටි හැලීම තුළ ඒ වගේම වෙනමම මිත්‍යාවාදී පැණියක් නිර්මාණය කරලා ඒක ඇත්තටම බොහොම කනගාටු යමතිවරු හිටන් ඒක අලෙවි කරන්න පටන් ගත්තා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ කාලේ ඉඳලම මේ රටේ ඇත්ත කතා කරලා සත්‍ය හෙළිදරව් කරලා වැඩ කටයුතු කරා නම් අපි මේ වගේ තත්ත්වයකට පත්වන්නේ නැහැ. දැන් ඇත්ත වශයෙන්ම බොහොම කනගාටුදායක තත්ත්වය තමයි මේ වෙන විට දිනෙන් දින මරණ සංඛ්‍යාව ඉතාමත්ම ඉහළ තත්ත්වයකට යනවා. ඇත්ත වශයෙන්ම යම් යම් අවස්ථාවලදී අපිටත් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා මේ සංඛ්‍යා ලේඛනවල. දැන් අපි දන්නවා ගම්පහ දිස්ත්‍රික්කෙත් ඒ වගේම තවත් ප්‍රදේශ කිහිපයකත් ඒ ඉදිරිපත් කරපු දත්තවල වැරදි තියෙනවා කියන එක දැන් එළිපිටම අහුවෙලා තියෙනවා. ඉතින් ප්‍රධානතම දේ තමයි රටක් හැටියට ජනතාවක් හැටියට
අපි දැනගන්න ඕනේ ඇත්ත සත්‍ය මොකද්ද කියලා. මොකද ඇත්ත සංඛ්‍යාලේඛනය? ඇත්ත මරණ ප්‍රමාණය. ඒක දැනගත්තාම අපිට පුළුවන් වාද ભેද නොතක, පක්ෂ ભેද නොතක, දේශපාලනය පැත්තකින් තබලා අපිට හැකියාව ලැබෙනවා මේ ප්‍රශ්නෙට විසඳුම් සොයන්න. බොරුව මත, අසත්‍ය මත, වැරදි සංඛ්‍යාලේඛන මත, මිත්‍යා මත පදනම් වෙලා වැඩ කටයුතු කරනකොට මුළු රටම අමාරුවේ වැටෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම නම් මේ වෙලාවේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, අර කැලණියේ නාගරාජයාට රැවටුණා වගේ, ගඟට දාපු මුට්ටි වලට රැවටුණා වගේ, ඒ වගේම මිත්‍යාවාදී පැණියට රැවටුණා වගේ තවදුරටත් රැවටෙන්න එපයි කියලා අපි සත්‍යවාදී තත්ත්වයන් අවබෝධ කරගෙන මේ ප්‍රශ්නේ, මේ කොරෝනා ගැටලුවට මුළු රටම එක්සේසක් වෙන ආකාරයට අපි වැඩ කටයුතු කරමු. මුළු රටම ආරක්ෂා වෙන ආකාරයට අපි වැඩ කටයුතු කරමු. පක්ෂ ભેද, අනිකුත් ભેද පැත්තක දමලා දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ අපේ මිනිස් ජීවිත රැකගන්න. ඉතින් මේ ගමනේදී මම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන, අපි දැනටමත් ආරම්භ කරලා තිබෙනවා හුස්ම වැඩසටහන. අපි වට 22ක් මේ කොරෝනා ප්‍රශ්නය පටන් ගත්ත වෙලාව ඉඳලා වට 22ක් ලක්ෂ 640ක් වටිනා රෝහල් උපකරණ අපේ රටේ රෝහල් පද්ධතියට පරිත්‍යාග කරලා තියෙනවා. තවදුරටත් මේ වැඩපිළිවෙල ශක්තිමත් කරමින් අද දවසේ අපි වැඩගත් වැඩසටහනක් ආරම්භ කරනවා. ඒ තමයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ගේ වැටුපෙන් මුදල් පරිත්‍යාග කරලා රෝහල් උපකරණ අපේ රටේ රෝහල් පද්ධතියට ලබා දෙන සමගි ජන බලවේග මන්ත්‍රී අරමුදල ස්ථාපනය කරලා ඒ හරහා මේ රටේ රෝහල් පද්ධතියට තියෙන ඒ විවිධ අවශ්‍යතාවයන්, දැන් අද තියෙනවා බරපතල ගැටලුවක් ඔක්සිජන් පිළිබඳව, ඔක්සිජන් උපකරණ පිළිබඳව. දැන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් ඇහුවාම නම් කියන්නේ ඔක්කොම හරි, කිසි ප්‍රශ්නයක් නැහැ, ඕන තරම් ඔක්සිජන් තියෙනවා කියන කාරණාව. නමුත් තවත් වෙලාවක කියනවා නෑ ඔක්සිජන් පිටරටින් හරි අපි ගෙන්නනවා කියලා. නමුත් මේ විශේෂයෙන්ම ජනතාව ජීවත් කරවන මේ ඔක්සිජන් ජනතාවට ලබා දෙන විවිධ උපකරණ තියෙනවා. හයි ෆ්ලෝ ඔක්සිජන් මැෂින් කියලා තියෙනවා, සීපැප් බයිපැප් කියලා තියෙනවා, වෙන්ටිලේටර් කියලා මැෂින් තියෙනවා. මේ මැෂින් වල බරපතල අඩුවක් තියෙනවා අපේ රටේ, බරපතල ඌනතාවයක් තියෙනවා. මෙන්න මේ වගේ ජීවිත බේරගන්න උපකරණ මිලදී ගැනීම සඳහා සමගි ජන බලවේගයේ අපේ මන්ත්‍රීවරු සියලුම දෙනා තමන්ගේ මන්ත්‍රී වැටුපෙන් පරිත්‍යාග කරලා අද දවසේ අපි ස්ථාපනය කරනවා සමගි ජන බලවේග අරමුදල, සමගි ජන බලවේග රෝහල් වලට උපකාර කරන කෝවිඩ් අරමුදල. ඒ අරමුදලෙන් ඒ එකතු වෙන මුදල් එකතු කරගෙන ජනතාවගේ ජීවිත බේරා ගන්නා වූ වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ වැඩසටහනක් සහ ඒවා ඒ රෝහල් වලට බෙදා දීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අද තවත් වැදගත් කාරණාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ තමයි කොහොමද අපි මේ මරණ සංඛ්‍යාව, ආසාදිතින් සංඛ්‍යාව පාලනය කරගන්නේ. දැන් අපේ රට පාලනය කරන ආණ්ඩුවක් තීන්දුව කරන්නට ඕන ඔක්සිජන්ද ආර්ථිකයද. අපි යෝජනා කරනවා ටික කාලයකට හරි අපි ලොක්ඩවුන් ෂට්ඩවුන් එකකට ගිහිල්ලා මේ මරණ සංඛ්‍යාව, මේ ආසාදිතින් සංඛ්‍යාව පාලනය කරගත හැකි තත්ත්වයකට අපි එන්නට ඕන. මේක තමයි විශේෂඥ මතය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඔය දැනුමක් තියෙන ඇත්තෝගේ මතය. මට මතකයි ජර්මනියේ චාන්සලර්තුමිය මර්කල් මැතිනිය බොහොම පැහැදිලිව කිව්වා සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන එයාට වැඩි දැනුමක් නැහැ. ඒ නිසා කෝවිඩ් කියන ප්‍රශ්නය විසඳීමේ වගකීම ජර්මනියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට බාර දෙනවා කියලා. ඉතින් අපිත් ඒ දේ කරන්න ඕනේ මේ රටේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥින්ට ඒ අය කරන්නා වූ අනාවැකි වලට සවන් දීලා වටිනාකමක් දීලා අපි එයාට බාර දෙන්න ඕනේ මේ ක්‍රියාත්මක කරන්න. අපි ඉන්නට ඕන දේශපාලඥයෝ හැටියට ඒ ඉලක්කය කරා යෑම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, අරමුදල් ලබා දීම. අද ඒ දේ නෙවෙයි සිද්ධ වෙන්නේ.
අද බොහොම කනගාටුයි දැඩි දේශපාලනීකරණයට ලක් වෙලා තිබෙනවා කෝවිඩ් මර්ධන ව්‍යාපාරය කෝවිඩ් මර්ධන ව්‍යාපෘතිය ඒ නිසා විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ කියන්න කැමතියි ඉල්ලීමක් කරන්න කැමතියි ආණ්ඩුවෙන් තව මරණ කීයක් වෙනකන් බලන් ඉන්නවද රට తాවකාලික ලොක්ඩවුන් එකකට ෂට්ඩවුන් එකකට ගෙනියන්නේ නැතුව නෑ මොකද මේක මෙතන ප්‍රමාද කරන්න හේතුව එතකොට රටේ මෙච්චර මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙද්දී අපිට දැන් නමතම දත්තානු වාර්තා වෙන දෙයක් තමයි ප්‍රශ්නාකමනේ මරණ අනුපාතය ලෝකයේ අනිත් රටවල් අභිබව අපි ඉස්සරහට අවිල්ල කියන එක ඒ තරම් දෙයක් පෙනිපෙනි තවත් මරණ බිල්ලට දිදී බලාගෙන ඉන්න කාගේ බලපෑමක්ද එම නැත්නම් මොකද මේකට තේන්න තියෙන සැබෑ තත්ත්වය මට නම් ඇත්ත වශයෙන්ම හිතා ගන්න බැහැ කරු සාන්නහංශ ඒ මොකද අපි විශ්වාස කරනවා අපි හැමෝටම ඇත්ත වශයෙන්ම හිතක් පපුවක් තියෙනවා කියලා හිතක් පපුවක් තියෙන කිසිම කෙනෙකුට මේ මරණ සිදුවීම බලාගෙන ඉන්නට බෑ දැන් මේ වෙන විට දිනකට මරණ සංඛ්‍යාව 100 පන්නලා තියෙනවා දැන් ඊ දවසේ 150 පන්නලා තියෙනවා ඒ අපිට ලැබෙන දත්ත අනුව තවත් බොහෝ දෙනෙක් සැක කරනවා මේවයි සැඟවිච්ච දත්තක් තියෙනවා කියලා මාධ්‍ය සාක්ෂි පරිශ්‍රමයේ සභාපති ඒක ප්‍රසිද්ධ මාධ්‍යලා ඊයේ දවසේ ප්‍රකාශපත් කරා. ඉතින් මාධ්‍ය සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සභාපතිතුමා එසේ කියනකොට ඇත්ත වශයෙන්ම ලොකු කුතුහලයකට ලක් වෙනවා මේ දෙන්නා වූ සංඛ්‍යාලේඛන සත්‍යද අසත්‍යද කියන කාරණාව. අන්න එතන ඉඳලා තමයි මේක නිවැරදි කරගන්න ඕනේ. ඇත්ත කතා කරන්නට ඕන. සත්‍ය අවබෝධ කරගන්නට ඕන. මේ ප්‍රශ්නේ විසඳීමේ හැකියාව තියෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒ පරිණත විශේෂඥවරුන්ගේ දැනුම උපදෙස් නියෝග හරහා මේ නොදන්න කාරණාවලට ඇඟිලි ගහලා මේ රට අනතුරටපත් කිරීම නෙවෙයි අපේ යුතුකම. ඒ නිසා තමයි සෞඛ්‍ය ශාස්ත්‍රයේ අපෙත් සිටින විශේෂඥ කමිටුව විශේෂඥ උපදේශකින් සිටින ඔය ලෝක ප්‍රකට කෝවිඩ් විශේෂඥවරුන් රාශිය ලෝක ප්‍රකට කෝවිඩ් විශේෂඥවරුන් රාශිය සමගි ජන බලවේගයේ උපදේශකින් හැටියට කටයුතු කරන අපේ සෞඛ්‍ය අංශයේ එතුමන්ලා දෙන උපදෙස් තමයි වහාම රට ලොක්ඩවුන් කරවන්න මේ මරණ ටික අවම කරගන්න කරා මේ ආසාදිතින් ප්‍රමාණය අවම කරගන්න ඒ නිසා මම විශේෂයෙන්ම කියන කැමතියි මම යෝජනා කරා මේ අවස්ථාවේ මේ පාර්ලිමේන්තු සැසිවාරයත් අඩුම ගානේ සති දෙකකින් කල් දමන්නට ඕන. සති දෙකකින් කල් දමලා අපි බලමු රටේ තත්ත්වය මොකද්ද කියලා. රට අපි ප්‍රාර්ථනා කරන ආකාරයට යථා තත්ත්වෙට ඉක්මනින් පත් වුණොත් අපිට පුළුවන් පාර්ලිමේන්තුව රැස් වෙන්න. ඒ නිසා මම හිතනවා රටක් හැටියට අපි සම්පූර්ණ ලොක්ඩවුන් එකකට ෂට්ඩවුන් එකකට වෛද්‍යවරුන් ලබා දෙන උපදෙස් අනුගමනය කරමින් අපි ඉලක්කය කරා යා යුතුමයි. එසේ නොකළහොත් මම හිතන්නේ කනගාටු වෙනවා කියන්නට සිද්ධ වෙනවා. දැන් විවිධ අනාවැකි පළ වෙනවා. දෙසැම්බර් වෙනකොට මෙච්චර මරණ සිද්ධ වෙයි කියලා. ලබන අවුරුද්ද ආරම්භ වෙනකොට මෙච්චර මරණ සිද්ධ වෙයි කියලා. දැන් අද දවසේ ඊයේ දවසේ පහුගිය දවස් ගණනාව පුරාවට අපි මේ හොඳින් නඳුරන පුද්ගලයෝ. එයාගේ ජීවිත අහිමි වෙලා තියෙනවා. ඉතින් මේ හැම මරණයක් පිළිබඳව කනගාටු වෙනවා. හැම ආසාදිතෙක් පිළිබඳව අපි කනගාටු වෙනවා. ඇයි රටක් හැටියට මේ විදිහට මෙයාට මෙහෙම සලකන්නේ? ජීවිත ගොඩක් බේර ගන්නට අපිට අවස්ථාවක් තිබුණා. අපි ෂට්ඩවුන් එකකට ලොක්ඩවුන් එකකට ගියා නම් මීට ඉහතදී. දැන්වත් රජෙන් කරන ඉල්ලීම තමයි කරුණා කරලා කුහක වෙන්නේ නැතුව උද්දච්ච වෙන්නේ නැතුව මේ හඬට සවන් දීලා වහාම මේ රට ලොක්ඩවුන් කරන්න කටයුතු කරන්න විශේෂයෙන්ම අපි තීන්දුවක් ගන්නවා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වීමත් සඳුදාට කැඳවලා තිබ්බා අපි ඒකත් අත්හිටවන ඒ මොකද මම හිතන්නේ පාර්ලිමේන්තුව තුළ කණ්ඩායම රැස්වීමක් ක්‍රියාත්මක කරනවා කියන එකට සුදුසු කාලයක් නෙමෙයි කණ්ඩායම රැස්වීමක් තියෙන එකට සුදුසු කාලය නොවන්නේ නම් මම හිතනවා පාර්ලිමේන්තු සැසිවාරයක් කල්දමලා ඒ වගේම රට තුළ අත්‍යවශ්‍ය සේවාවන් හැරෙනකොට ඔය වෛද්‍ය සේවාවන් ඒ වගේම ආහාර පාන ලබාගත හැකි මධ්‍යස්ථාන ඒ වෙළඳ සැල් ඖෂධ ලබා දිය යුතු ඒ වැදගත් ස්ථාන හැරෙනකොට මම හිතන්නේ අපේ රට
අනෙක් සියලුම දේ වසා දැමීමකට යම් පාලනයකට ලක් කිරීම මම හිතන්නේ යෝග්‍යයි. ඒ දේ සිදුවේ යුතුයමයි. ඒ නිසා යුතුයම දෙයක තමයි විශ්වාස කරන්නේ. අනිවාර්යයෙන්ම ඒක කාලෝචිතයි. ඒ වගේම මම හිතන්නේ කොවිඩ් ගැන අපි ප්‍රකාශ කරපු හැම දෙයක්ම ඇත්ත වුණා. මේ මාස්ක් එක ඉඳලා කරු සායනාංශ අපි ලොක්ඩවුන් ෂට්ඩවුන් ගැන කතා කරා. අපි බෙහෙත් හේත් වර්ග ගැන කතා කරා. අපි එන්නත් කරන්නේ ගැන කතා කරා. කොටින්ම කිව්වොත් දැන් රජයේ අනුගමනය කරන ප්‍රතිපත්තියක් සමහර රෝගීන් නිවෙස්වල තියාගෙන ප්‍රතිකාර කරනවා. දැන් නිවෙස්වල තියාගෙන ප්‍රතිකාර කරන්නට ඒ රෝගියාට තියෙන්න ඕනේ තමන්ගේ තත්ත්වය පිළිබඳව යම් අවබෝධයක්. ඒ අනිවාර්යෙන්ම අර නිවෙස්වල ඉඳගෙන රුධිර පීඩනය පරීක්ෂා කරන්න පුළුවන් යන්ත්‍ර අපි ලබා දෙන්නට ඕනේ රෝගී තත්ත්වයටපත් වුණු පුද්ගලින්ට නිවෙස් තුළම ඉන්නට කියනවා. මේ වගේම මම හිතන්නේ මෙන්න මේ උපකරණය. ඒක තමයි පල්ස් ඔක්සිමීටර් එක. මම දැන් අවස්ථාව ගණනාවකදී කිව්වා. මේවා අපි රෝගී තත්ත්වයට ලක් වෙන අයට මේ ආණ්ඩුවේ වගකීමක් මේක බාර දෙන්නට ඕන. මේ බාර දෙන්නට ඕන. මේකෙන් පුළුවන් චෙක් කරගන්න තමන්ගේ ඔක්සිජන් ප්‍රමාණය. අපි කොරෝනා වැළඳුණු නිසා අපි හොඳින් දන්නවා. තමන්ගේ ඔක්සිජන් ප්‍රමාණය මෙන්න මේකේ තියෙන ආකාරයට අඩුම ගානේ 97 98 99 100 කොහොම හරි 97ට වැඩිය තියෙන්නට ඕන. ඉතින් මේ රෝගින්ව නිවෙස්වල තියෙනවයි කියලා නිවෙස්වල තියලා කලමනාකරණය කරනවා කියලා මොකද්ද කලමනාකරණය? කලමනාකරණය කරන්නට නම් ඒ ඇයට විවිධ වෛද්‍ය උපකරණ ලබා දීමේ වැඩපිළිවෙළක් තියෙනවට තමන්ටම පාවිච්චි කරලා. එතකොට යම් කිසි වෙලාවක මේ ඔක්සිජන් ප්‍රමාණය 97ට වැඩිය අඩු වුණොත් ඒ කියන්නේ 96 95 94 93 92 වගේ තත්ත්වයන් වලට આવොත් අන්න එතකොට පුළුවන් එයාට යන්න ප්‍රතිකාරක මධ්‍යස්ථාන වලට සහ රෝහල් වලට. ඉතින් මේ වගේ කටයුතු ක්‍රියාත්මක කරන්නට රජය කීවර ගන්නට ඕන. මේව නැහැ මේවා කිව්වහම රජය දන්නේ මේවට hina වෙන එක විහිළු කරන එක ඒ වගේම සමච්චලයට ලක් කරන එක. ඉතින් මම හිතන්නේ දැන් අපි කියපු හැම දෙයක්ම දිහා බලලා කටයුතු නොකිරීම තුළ ඔය සමච්චල් කරපු ඇත්තෝ හැමෝටම අත දුක් වෙන සිද්ධ වෙලා තිබෙනවා. මා ඇතුළුව අපි හැමෝම දුක් වෙනවා මේ රටට පත් වී තිබෙන මේ මහා ඉරණමකදී. අනිත්ක මිනිසුන්ට ජීවත් වෙන්නත් බැහැ නේ කරුසානස. දැන් බලන්න ප්‍රවෘත්ති නාලිකා දිහා බැලුවොත් හැම තැනම පෝලිං. එක වෙලාවක තියෙනවා ගෑස් පෝලිං. තවත් වෙලාවක තියෙනවා තවත් පෝලිං. එතකොට දැන් මේ ගෑස් ප්‍රශ්නේ විසඳන්නට ආණ්ඩුව කටයුතු කරලා තියෙන්නේ ගෑස්වල මිල ඉහළ දමලා. එහෙ ඒ පීඩනය අසහනය ජනතාවගේ කරපිට දෙවිය. එතකොට ආණ්ඩුවක් ඉන්නේ මොකටද? ආණ්ඩුවක් ඉන්නේ ජනතාවට සහනදායී ජන ජීවිතයක් ක්‍රියාත්මක කරන්න. ඔය ගෑස් මිල වැඩි කිරීමේ බර ආණ්ඩුව අතට ගන්නට ඕන. ආණ්ඩුවේ මැති ඇමතිවරු කැපකිරීම කරන්නට ඕන. දැන් සමග ජන බලවේගය අපි කැපකිරීම කරනවා අපේ මන්ත්‍රී වැටුපෙන්. අපි මුදල් වෙන් කරන මුදල් පරිත්‍යාග කරලා අපි රෝහල් උපකරණ අරන් දෙනවා. ඉතින් දැන් ඔය අපිට අහන්න ලැබෙනවා විවිධ ව්‍යාපෘති නගර අලංකරණය කරන ව්‍යාපෘති බොහොම හොඳයි. අධිවේගී ව්‍යාපෘති බොහොම හොඳයි. අපි ඒව කරමු කොරෝනාවෙන් රට බේරගෙන. මොනවා කරන්නත් මිනිස්සු ටික ජීවත් වෙලා ඉන්නට ඕනේ. මිනිස්සු නැති පාලම් මොනවද? මිනිස්සු නැති අධිවේගී මාර්ග මොනවද? මිනිස්සු නැති නගර අලංකරණය මොකක්ද? අපිට අවශ්‍ය නැහැනේ මේ මිනි වලවල් වලින් මිනි පෙට්ටි වලින් නගර අලංකරණය කරන්නේ. දැන් නගර අලංකරණය කරන්නට විශාල මුදලක් කැප කරලා තියෙනවා. අනිවාර්යෙන් මම කියනවා මේ වෙලාවේ ඔය සියලුම අන් සියලුම දේවල් පැත්තක දමලා. ඒ කියන්නේ විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතුළු අනෙකුත් මිනිස් ජීවිතවලට ඍජුව බලපාන ක්ෂේත්‍රවලට ඒ වෙන් කරපු මුදල් ටික එලෙස ක්‍රියාත්මක කරමින් ඔය අනවශ්‍ය වියදම් කරන්නේ නැතුව මේ හැම කැපකිරීමක්ම කරලා ඇත්ත වශයෙන්ම මේ රටේ ජනතාවගේ ජන ජීවිත ටික බේර ගන්නට ඕන. නැතුව මේ ගෑස් මිල ඉහළ දමලා අපි ගෑස් හිඟතාවයට විසඳුම් ලබා දෙනවා කියලා එතනින් කරන්නේ ජනතාව මත අසීමිත පීඩනයක් පටවීමයි. ඒ අසීමිත පීඩනය තුළ මේ රටේ ජනතාව කබලින් දෙපට වැටෙනවා. එන්නත් කරන්නේ මං කියන්නේ ප්‍රශ්නයක් තමා සෑහිමට පත් වෙන පුළුවන් කමක් නැහැ. ඔබ දැක් ඔබතුම හැම වෙලේ පාර්ලිමේන්තුවේ චෝදනා කරපු දෙයක් තමයි ප්‍රමාණවත් විදිහට සා නිසි සැලසුමකට සිද්ධ නොවුණ කියන කාරණා.
සුදුසු වෙලාවට ඒ තීරණ අරගෙන මේ දේවල් ජනතාව අතර බෙදා දීමේ කටයුත්ත කරා නම් මේක මීටරේ පාලනයක් කරන්න පුළුවන් කමක් තියෙනවා කියන්නේ. දැන් මරණ කරු සායනහංස එන්නක් කරන ඉදිහ බලනකොට මම යෝජනා කරනවා මේ අවස්ථාවේ තුන්වෙනි මාත්‍රාව පිළිබඳවත් අපි සැලසුම් හදන්නට ඕන. තුන්වෙනි මාත්‍රාවත් අපි රටේ ජනතාව වෙනුවෙන් වේලාසනින් මැනවුම් කරන්නට ඕන. දැන් අද මං හිතන්නේ එන්නත් දෙකම ගහගත්තු ප්‍රතිශතය බොහොම අඩුයි. ඒ වගේම මුල ඉඳලම පැණිය ගැන හිතන්නේ නැතුව මේ එන්නත් ටික ඇනවුම් කරාන ගරු ෆයිනාන්ස් මම දන්නවා එක රටක් තමන්ගේ ජනතාව වෙනුවෙන් එක පුද්ගලයෙක් වෙනුවෙන් මාත්‍රා 11ක් ඒගොල්ලෝ වෙනමම ස්ථානගත කරලා තිබෙනවා ගවඩා කරලා තිබෙනවා. ඒ තරම්ම මේ රටවල් මේ ආණ්ඩු තමන්ගේ ජනතාවට ආදරේ. අපේ රටේ මොකද සිද්ධ වෙලා තියෙන්නේ? අපේ රටේ මේ වසංගතය සමහරුන්ගේ පුද්ගලික වසන්තයක් කරගෙන. දැන් අපි හැමෝම දන්නවන්නේ ඇන්ටිජන් පරීක්ෂණ හරහා සිදු වුණු දේ. දැන් ඇත්ත වශයෙන්ම ලොකු චෝදනාවක් මේ ඇන්ටිජන් පරීක්ෂණ ඉතාමත්ම අඩුවෙන් කරගන්න තිබ්බ දේ. අද ඒක අහිමි වෙලා තිබෙනවා. අද මිල පාලනයකට ලක් කරන සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම අපේ රටේ කරන PCR පරීක්ෂණ ප්‍රමාණය බොහොම අවම මට්ටමක තිබෙනවා. ප්‍රමාණවත් නැහැ. මේ වසංගතය අනුව අපි වැඩි වැඩියෙන් PCR පරීක්ෂණ කරන්න ඕන. වැදගත්ම දේ තමයි ඔය පරීක්ෂණ වලින් එන ප්‍රතිඵල මේවා මේ වෙනස් කරන්න නැතුව රටේ ජනතාවට ඇත්ත ප්‍රකාශ කරන්න ඕන. ඒ නිසා විශේෂයෙන්ම මම යෝජනා කරනවා මේ රජයට කරුණා කරලා එන්නත් කරන වැඩසටහන ශක්තිමත් කරන්න. ඒ වගේම තුන්වෙනි මාත්‍රාව ගැනත් මම අනාවැකියක් කියනවා. කරුණා කරලා තුන්වෙනි මාත්‍රාවත් ලෑස්ති කරගන්න. විශේෂයෙන්ම මේ ඩෙල්ටා වේරියන්ට් එකට මේ යන ක්‍රියාවලිය හරියන්නේ නැත්නම් රටේ ජනතාවට තුන්වෙනි මාත්‍රාවත් ලබා දෙන්න සිද්ධ වෙයි. ඊශ්‍රායලයේ විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වැඩි අයට තුන්වෙනි මාත්‍රාවත් ලබා දෙන්නට කටයුතු කරන්න කියලා. ඒ වගේම තවත් විවිධ වෛද්‍ය අංශවලින් මට ලැබුණු දෙයක් තමයි මම ප්‍රාර්ථනා කරනවා මේ ගහපු එන්නත් වලින් මේ විවිධ ප්‍රභේදයන් වළක්වාලන්නට ව්‍යාප්ත වීම වළක්වාලන්නට හැකියාව ලැබේවා කියලා. මොකද අපි විපක්ෂයක් හැටියට අපේ බලාපොරොත්තුවත් අපේ රට ආරක්ෂා වීම, රටේ ජනතාව ජීවත් කරවීම, රටේ ජනතාව ආරක්ෂා කරවීම, සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් මේ රටේ සියලුම දෙනාට ජාති ආගම් කුලමාල පන්ති පක්ෂ ભેදින් තුරව නිර්මාණය වේ. හැබැයි යම් යම් අවස්ථාවන් වලදී ලොකු ප්‍රශ්නාර්ථකත කරුණු හෙළිදරව් වෙලා තිබෙනවා. මේ ලබා දුන්නු වැක්සින් වලින් මේ අලුත් ප්‍රභේද මැඩ පැවැත්වෙනවද නැද්ද කියන කාරණාව. එක පැත්තකින් අපි වැක්සින් කරණය ශක්තිමත් කරලා ඒක සීග්‍රින් ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ වගේම තුන්වෙනි මාත්‍රාවටත් අවශ්‍ය ප්‍රතිපාදන යොදවලා තුන්වෙනි මාත්‍රාවක් ගෙන්නන්නට ඕන. ඒ වගේම විශේෂයෙන්ම මේ වැක්සීන් ගහන්න මූලිකත්වය අපි ලබා දුන්නම හිතන රටක් හැටියට සෞඛ්‍ය ශේෂ්ත්‍රයටත් හමුදාවටත් ආරක්ෂක අංශයටත් ඒ අය තමයි මේ අපිව ජීවත් කරවන්නේ. අද අපි මේ ජීවනාලිය විශේෂයෙන්ම එන්නත් කරන වැඩසටහන සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ මේ දෙගොල්ලොම එක්කහු වෙලා මං හිතන්නේ ලොකු වෑයමක් කරනවා. අපි ඇත්තටම මේ එන්නත් කරන්නේ පිළිබඳව සෞඛ්‍ය අංශවලටත් හමුදාවටත් ඇහිලි දික් කරන්නට බෑ. මොකද ඒ අය කරන්නේ ක්‍රියාත්මක කිරීම. ඒයට අවශ්‍ය එන්නත් ටික ගෙනලා දෙන්න ඕනේ ආණ්ඩුව. ඉතින් ආණ්ඩුව එන්නත් ටික ගෙනලා දෙන්නේ නැතුව හමුදාවටවත් සෞඛ්‍ය අංශවලටවත් ඒ එන්නත් කරන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට බෑ. ඒ නිසා විශේෂයෙන්ම මම කියන කැමති සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සහ ආරක්ෂක අංශවල අයගේ වැක්සින් ක්‍රියාවලිය තව නැවතත් වරක් අපි ඒ ගැන සොයලා බලන්නට ඕන. ඒ අයට දුන්න මේ වැක්සින් ප්‍රමාණය මේ මාත්‍රා දෙක ප්‍රමාණවත්ද කියලා. මොකද සෞඛ්‍ය අංශයේ කඩාවැටීමක් සිද්ධ වුණොත් ඒ වගේම ආරක්ෂක අංශයේ කඩාවැටීමක් සිද්ධ වුණොත් මම හිතන්නේ මුළු රටම ඉවර වෙනවා. ඒ නිසා අපි හැමෝගේම වෑයම විය යුත්තේ දේශපාලනයේ පැත්තක දමලා මේ මරණ ටික අවම කිරීමත් ආසාදිතින් ප්‍රමාණය අවම කිරීමත්
ඒ සඳහා ගත යුතු උපරිම පියවර ගන්නට විපක්ෂය අපේ සහයෝගය ලබා දෙනවා. එහෙම නැත්නම් සමගි ජනබලයේ මන්ත්‍රීවරු තමන්ගේ වැටුපෙන් යම් ප්‍රමාණයක් පරිත්‍යාග කරන්න නැහැනේ රෝහල් උපකරණ ගන්න. ඒ ලොකු කැපකිරීමක් ඒ මන්ත්‍රීතුමාලා කරන්නේ. එයින් අපි රටට ආදර්ශයක් ලබා දෙන්නට ඕන. මොකද ආදර්ශය ලැබෙන්න ඕනේ ඉහළින්. අපෙන් ලැබෙන්නට ඕන. අපි මේ කැපකිරීම කරලා ජනතාව පත් කරගත්ත මහජන නියෝජිත හැටියට මේ රටේ ජනතාව ජීවත් කරගීමේ ක්‍රියාවලියට අපේ උපරිම සහයෝගය ලබා දෙන්නට ඕනේ. ඒ නිසා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අරමුදලෙන් අපි බලාපොරොත්තු වෙනවා රෝහල් උපකරණ අරගෙන මේ රටේ ජනතාව ජීවත් කරන ක්‍රියාවලියට උපරිම සහයෝගය ලබා දෙන්න.